උේ සිංහල භාෂාව තුළ අපට බහෝසයෙන්ම වැදගත්වන මාතෘකාවක් තමයි ගෞරුර්ත බහුවචනනාම පද භාවිතා කිරීම. එතකොට මේ ඉතාමත්ම වැදගත්වෙන වියරණ කොටස ගෞරුවාර්ථ බහුවචනනාම පද කියනෙ කොහලා මේ වෙනකොටත් දන්නවා භාෂාව තුළ කවරා ආකාරයෙන් ගෞරවාර්ථ බහුවචනපද භාවිත වෙනවද කියනකතම් පිළිබඳව තමයි අපි මේ හොලබලන්න සූදාන. උේ සාමාන්‍යවි වහාරය තුළ අපි ඉගෙනගෙන තියෙන්නේ දෙදෙනෙකුට හෝ ඊට වඩා වැඩි පිරිස්සක් බහුවචන නාම පදයක් ලෙස හඳුන්නවා කියලා. නමුත් ඇතැම් අවස්ථාවලෙදී එක්ක අයකුවද හැඳින්වීමට බහුවචන කියලා අපිට යොදන්න පුළුවන්කම තියෙනවා. අපි කොයියාකාරයෙන්ද එහෙම ගෞරවාර්ථ පද ගොඩනගන්නේ කියන එක දැනගන්න ඕනේ එවැනි අවස්ථා තමයි අපි, ගෞරවාර්ථ බහුවචන නාම පද ලෙස හඳුන්වන්නේ. ගෞරවාර්ථ බහුවචන නාම්පද සාදාගන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. අපි බලමු පුතේ එමනවාද කියලා. මේ අනුව නාමයකට පරව ගෞරුවාර්ත තද්ධිත ප්‍රත්්‍යය එකතු කිරීම තුළින් ගෞරවාර්ත බහුවචන නාම්පත හදාගන්න පුළුවන් සිංහලභාෂාවේ ගෞරවාර්ථ තද්ධිත ප්‍රත්ය වන්නේ අපි දන්නවා ආන අනු අනි යන ප්‍රත්ය. මේ ආන අනු අනි කියන ප්‍රත්‍යය යෙදෙන වචනපි හලතිනව සාමාන්‍යවි වහරය ඇතුළදී. එතමයි සිටාන සිටානෝ, පුතනුවෝ, දුවනියෝ, මෑනිියෝ තෙරනුවෝ මේ විදිට ඕන ඇතරම් පාද ප්‍රමාණයක් අපිට හම්බු වෙනවා ආන අනු අනි කියන ප්‍රත්‍යභාවිතා කළ. අපි මේක වාක්‍යයක් තුළ ේදනුවහම දුවනියෝ රූපමදයෙන් මත්ව සිටිති යි දුවනියෝ කියන්නේ ෞරුවාර්ත ප්‍රතියක් ඉදිල තියෙනවා ආක්‍යාතය බහුවචනයි තෙරනෝ දෙවරම් වෙහෙරට වැඩම කරති මෑනියෝ දරුවන්ට ෝදන් දෙති කියලා මේ ආකාරයෙන් අපිට යොදන්න පුළුවන් ඒවිතරක් නෙවෙයි නාමයකට පරව කෙලින්ම බහුවචන ප්‍රත්ථය භාවිතා කරලා ගෞරවාර්ථ බහුවචන නාමපද හදාගන්න පුළුව සිංහල භාෂාව තුළ එවැනි වූ ප්‍රත්තිය අපිට හම්බුවෙනවා දෙකක්. ඒ තමයි ඕ ප්‍රත්තිය සහ හූ ප්‍රත්තිය. එතකොට කොහොමද ඕ ප්‍රත්්‍යය සහ හූපත් ප්‍රත්තිය එ දෙ එක ල අපි බලමු. දිකෝ සුජාතා වෝකිවුවොත් ඕ ප්‍රත්තිය දිලා තියෙනවා. තෙරහ බෝසත්හූ වික්‍රමසිංහයෝ, සරච්චන්ද්‍රයෝ බුදු හූ එතකොට අපේ සාමාන්‍යය වාකයකට මේක දැම්මොත් බුදුහු සුදම්බන දෙසීමට බරණැස ඉසිපත්තනයට වඩිති. සරච්චන්ද්‍රයෝ සිංහල නා්‍යවේදේ පියාලෙස හඳුන්වනු ලබති. රජ්ජුරුවෝ දසරාජ ධර්මෙන් රටපාලනයක් කරති. මේ යෙදුනේ ඕ හු ප්‍රත්්‍යය වාක්‍ය තුළ යේෙදිලා උක්ටවෙලා ආක්‍යාතය බහුවචනයෙන් අවසන් වමුකුයි සිදුනේ. මේට අමතරව නාමයකට පරව වහන්සේ දෑ, කියන ගෞරුවාර්ථ පද ොදා ගෞරුවාර්ථ පදහවා හදාගන්න පුළුවන්. අපි වහන්සේ කියල කියෙන පියාණන් වහන්සේ දරුවන් යහමඟ යවති. මෑනියම් දෑ උදෑසන හර පිළියල කරති. රජපා රට රකිති. ජාතක පොත් වහන්සේ කුරුණෑගල යුගයේදී රචනා වෝය. එතකොට අපිට මෙආකාරයෙන් ගෞරුවාර්ථ, ද සහ ප්‍රථ්‍ය භාවිතා කරන්න පුළුව මන් නඇතම තක්කළො සිංහලභාෂාවේ ගෞරුවාර්ත පද සහ ප්‍රත්තිය කියලා තියෙනම සිංහල භාෂාවය ගෞරුවාර්ත පදස සහ ප්‍රත්තිය වාක්‍ය තුළේ දුනහ මාක්‍යාතය බහුවචන ගන්නවා. ආන අනු අනි ඕ හ ගෞරුවාර්ථ ප්‍රත්තිය වහන්සේ දෑ පා ගෞරවාර්ථ පද. මේ පිළිබඳව අනිමාරයෙන්ම විශේෂවධානය යොමු කරන්න ඕන.